Sadhu Namo tasse bhagavato arahato sammasambuddhasse Namo tasse bhagavato arahato sammasambuddhasse Namo tasse bhagavato arahato sammasambuddhasse. E bhagyavattu arahattu Gautama nam sammasambuddhrajanan vahanset apage namaskare veva. Namo buddhaya pinnaswamin vahanse. Namo buddhaya. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සොඳුරු නිවන් මග ගැන කතා බස් කරවන සදහම් කතිකාවතේ සතර සතිපට්ඨානය ගැන සතිපට්ඨාන සංයුක්තයේ සියලු දේශනා ඇසුරෙන් අපි මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. මෙතෙන් පටන් අපට තියෙන්නේ සතිපට්ඨාන සංයුක්තයේ මේ පෙයාල වශයෙන් තියෙන දේශනා කතා කිරීම. එතකොට බුද්ධ ජයන්තියේ සදහම් ග්‍රන්ථවල ඒ දේශනා පෙයාල කියලා කියන්නේ මේ පෙර දේශනා විදිහටමයි කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ දැන් අපි කතා කළා ස්වාමීන් වහන්සේ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ එකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමග සියලු බෝධිපාක්ෂික ධර්මයේ වැඩෙනවා. ඉතින් මේ සතර සතිපට්ඨානය කෙනෙක් වඩද්දී ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි වැඩෙන්නේ. ඒතර ආරෂ්ඨාංග මාර්ගය තුලත් මේ ගංගාදිපේයාල තියෙනවා. ඒ කියන්නේ ගංගාදිපේයාල කියන්නේ මේ ඒ ඉන්දියාවේ තිබුණු ඒ ගංගා යමුනා ඒ වගේම අචිරවති සරබු මහි මේ ගංගා උපමා කරගෙන මේ සතිපට්ඨානයේ වැඩීම මේ සතිපට්ඨාන සංයුත්තේ දේශනා වෙලා තියෙනවා. එතකොට මග්ග සංයුත්තේදී ආරෂ්ඨාංග මාර්ගය උපමා කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ බෝධිපාක්ෂික ධර්මයන් තුළ එක එක ඒ වර්ගයන් තුළ සම්ප්‍රදාන ඉන්ද්‍රිය ඉර්ධිපාද බල මේ හැමතැනදීම මේ පෙයාල දේශනා තියෙනවා. ඉතින් මේ මොහොතේ පින්න ස්වාමීන් වහන්සේ සමගින් මේ ගංගා උපමා කරගෙන භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානයේ වැඩීම කොයි විදිහටද මේ දේශනා කළේ අපට තේරුම් ගන්නට පින්න ස්වාමීන් වහන්සේ මෙතෙන් පටන් අපි එහෙනම් මේ ගංගා පෙයාල දේශනා කතාබස් කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මේ ගංගා පෙයාල මේ දේශනාවලදී අපිට ඇත්තටම හිත පහදවා ගන්න තියෙන පින්වත් ස්වාමීන් වහන්ස මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සතර සතිපට්ඨානේ මේ වැඩිමින් එහින් එයින් ඇත්තටම ප්‍රතිඵල ලැබෙනවා මේහි සම්දිට්ඨික භාවයේ පිළිබඳව. එහෙමයි. මේ වැඩිමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නා වූ ප්‍රතිඵල ලැබෙනවා අනිවාර්යයෙන්ම කියන කරුණ පිළිබඳව අපට තව තවත් සිත පහදවා ගැනීමට තමයි මේ උතුම් බුද්ධ දේශනා අපට නැවත නැවත මේ කේවා දැනගැනීමෙන් අසා දැනගැනීමෙන් සිත පහදවා ගන්න තියෙන්නේ. එහෙමයි. අපට මාර්ගයේ වැඩිමිට උපකාරයක් කරගන්න තියෙන්නේ මේ කරුණ මේ දැනගැනීම. ඉතින් මේ ගංගා පෙයාලේ පළවෙනි දේශනාව හැටියට පාචීන නින්න කියන දේශනාව අන්තර්ගත වෙනවා. පෙරදිගට නැමී තිබීම පාචීන නින්න කියලා කියන්නේ පාචීන කියලා කියන්නේ පෙරදිග දිසාවට නැමී නින්න කියලා කියන්නේ නැමී තිබීම ගැන වදාළ දෙසුම. එහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ ගංගා නදී පෙරදිගට නැමිලා පාචීන නින්නම් පෙරදිගට නැඹුරු වෙලා ඒ වගේ මේ ඒ වගේම පෙරදිගට බර වෙලා කියන්නේ නැගෙනහිර පැත්තට. ඔව් නැගෙනහිර පැත්තට. එහෙමයි. මේ ගංගා නදිය තියෙන්නේ පාචින නින්නම් පාචින පෝනම් පාචින පබ්බහරං කියලා එක පාලියෙන් විස්තර වෙනවා. අන්න ඒ වගේ බර වී ඇත්තේ යම්සේද පෙරදිග දිසාවට නැඹුරු වෙලා පෙරදිග දිසාවට බර වෙලා නැමිල ඇත්තේ යම්සේද එසේම මහණෙනි නිවුණට නිබ්බාන නින්නෝ හෝත නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බහරු නිවනට නැමුණේ වෙයි නිවනට නැඹුරු වූයේ වෙයි නිවනට බර වූයේ වෙයි
සතර සතිපට්ඨානෙ වඩන භික්ෂුව නිමුණට නැමුණේ වෙයි කියනවා. නිමුණට නැඹුරු වූයේ වෙයි කියනවා. නිමුණට බර වූයේ වෙයි කියනවා. කෙසේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට භික්ෂුව නිවනට නැමී සිටින්නේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවන්නේ කුමන ආයුරින් සතර සතිපට්ඨානෙ දියුණු කරද්දිද බහුල වශයෙන් ප්‍රගුණ කරද්දිද මේ විදිහට භික්ෂුව මේ විදිහට නිවනට නැමී සිටින්නේ නිවනට නැඹුරු වෙන්නේ නිවනට බර වෙන්නේ ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ගැන විවේකණ ඉන්න විවේක නිස්සිතං විරාග නිස්සිතං ඒ වගේම නිරෝධ නිස්සිතං ගොස්සග්ග පරිණාම විවේක නිස්සිතං කිව්වහම කාය චිත්ත විවේකයෙන් යුතු එහෙමයි සමහරවිට සතිපට්ඨානෙ වඩන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙ විවේක නිස්සිතව කාය චිත්ත විවේකයෙන් යුතුව ඒ වගේම විරාගී සිතින් යුතුව ඒ වගේම නිරෝධ නිස්සිතං අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව තමයි වඩන්නේ ඒ වගේම වොස්සග්ග පරිණාමී නිවරට නැඹුරු සිතින් යුතුව තමයි මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානෙම භික්ෂුව වඩන්නේ. අන්න එසේ වඩද්දී තමයි නිවනට නැමී නිවනට නැඹුරු වෙන්නේ නිවනට බර වෙන්නේ. අර හරියට ගංගා නදී පෙරදිගට නැමිලා පෙරදිගට නැඹුරු වෙලා පෙරදිගට බර වෙලා තියෙන යම්සේද ඒ විදිහටම. එහෙමයි සන්නස. අර ගංගාව උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තමයි පහදා දෙන්නේ පින්වත්සාම. ගංගා නම් නදිය උපමා කර එහෙම නැගෙනහිරට ගංගා නදිය ගලනවා වගේ සතර සතිපට්ඨානය විවේක නිස්සෘතව විවේකයෙන් ඒ වගේම විරාග නිරෝධ ඔස්සග්ග පරිණාම විදියට වඩද්දී ඒකena නිවනට නැඹුරු වෙන්නේ කියලා කියන්නේ. එහෙම. ඒ විදිහට ගංගා නදිය. එහෙම. ඒ විදිහටම යමුනා නදිය උපමා කරගෙන අචිරවතී නදී උපමා කරගෙන සරබෝ නදී උපමා කරගෙන මහී නදී උපමා කරගෙන දේශනා කරන දේශනා තියෙනවා මේ නදීන් පහම උපමා කරගෙන දේශනා කරන දේශනා චට්ඨපාචරණින් කියන සූත්‍රයේදී අන්තර්ගත වෙනවා එහෙමයි ඊට පස්සේ සමුද්දනින්න කියලා සූත්‍ර දේශනාව මොන ගහේනෝ එහෙමයි සමන්න එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම මහන්නේ මේ ගංගා නදී සමුද්‍රයට නැමිලා තියෙනවා. අර ඉස්සලා කියවේ දැන් නැගෙනහිර නැගෙනහිරට නැමිලා තියෙනවා. සමුද්ද නින්නෝ සමුද්ද පොනෝ සමුද්ද පබ්බහරු. සමුද්‍රයට නැමිලා සමුද්‍රයට නැඹුරු වෙලා සමුද්‍රයට බර වී ඇත්තේ යම්සේද එසේින්ම මහණෙනි මේ සතර සතිපට්ඨානය දියුණු කරන්නා වූ සතර සතිපට්ඨානය බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිමුණට නැමුණේ වේ. නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පොනෝ නිවනට නැඹුරු වූයේ නිබ්බාන පබ්බහාරු නිවනට බර වූයේ වෙයි කියන. එහෙමයි සර්. ඒතර විදිහටමයි අර විවේක යුතුව. ඔව් කොහොම වඩද්දිද එහෙම භික්ෂුව හතර සතිපට්ඨානෙ නිවනට නැඹුරු වෙන්නේ නිවනට නැමෙන්නේ නිවනට බරවන්නේ අර විවේක නිශ්චිතව. කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව නිරෝධ නිශ්චිතව අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව නිවරට නැඹුරු සිතින් යුතු වොස්සග්ග පරිණාමී මෙන්න මේ විදිහට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතිපට්ඨානෙ වඩද්දි තමයි භික්ෂුව නිවනට නැමී නිවනට නැඹුරු වී නිවනට බර වූ සිතින් යුතුව මේ වාසය කරන්නේ බර වූ තැනැත්තෙක් බවට පත් වෙන්නේ අර කියන්නා වූ ගංගා නදී යමුනා නදී ඊට පස්සේ අචිරවති සරබුහ මහී කියන ගංගාවන් හරියට සාගරේටම සමුද්‍රේටම නැමී තිබෙන්නේ යම්සේද එසේින්ම භික්ෂුව නිවනටම නැඹුරු වෙනවා කියන්නේ. එහෙමයි සන්න. එතකොට මේ සතිපට්ඨානේ වැඩිමහි මේ ප්‍රතිඵල දායක බව නැවත නැවතත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වස් ස්වාමීන් වහන්සේ ඉස්මතු කොට වදාරන්නේ නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ මුලදී අහන්න ලැබුණේ ගංගා යමුනා ඒ අචිරවති සරබුමහි කියන ගංගාව නැගෙනහිරට ගලනවා වගේ සතිපට්ඨානේ වඩන කෙනා නිවන කරා යනවා කියන්නේ.
ඊට පස්සේ ඒ විදිහම උපමාවක් වුණා මේ ගංගා යමුනා නදී මේ ගංගාවන් සර්බූමහි මේ ගංගාවන් මේ සමුද්‍රයට නැමිලා තියනවා වගේ සතර සතිපට්ඨානයේ වඩන කෙනා ඒත් නිවනට නැඹුරුලා තියෙනවා එතනදී අර විශේෂ වචන ටිකක් ඇහුණා අපිට මොකද්ද මේ විවේකයෙන් යුතුව නේද ඔව් සතිපට්ඨානයේ වැඩි යුත්තේ කෙසේද විවේක නිස්සෘතව කාය චිත්ත කයට විවේකයක් තියෙන ඕනේ අර මේ කරණීයමෙත් සූත්‍රයේ දක්වන්නා වූ සල්ලහුක වුත්ති කියන්නේ මේ සැහැල්ලු දිවිපැවැත්මක් තියෙන ඕනේ භික්ෂුවකටත් ගිහි ශ්‍රාවකයෙකුටත් මේ සතිපට්ඨාන භාවනාව වැඩිීමේදී කයටත් විවේකයක් තියෙන ඕනේ සිතටත් මේ කාය විවේකයේ උපදි විවේකයේ මේ කෙලෙස් වලින් සිතට විවේකයක් මේ උපදි විවේකයේ කියලා තියෙනවානේ එහෙමයි සනස් මේ විදිහට මේ කාය චිත්ත විවේකයෙන් යුක්තව ඊට පස්සේ විරාග නිස්සෘතව විරාගේ නොඇල්මින් යුක්තව ඒ වගේම නිරෝධ නිස්සෘතව කියන්නේ ඇල්ම නිරුද්ධ කිරීමට නැඹුරුව නිවනට නැඹුරුව වොස්සග්ග පරිණාමයෙන් මේ සතර සතිපට්ඨානේ වඩද්දි තමයි මේ විදිහට භික්ෂුව නිවනට නැඹුරුව තැනක් වෙන්නේ හොඳයි ස්වාමීන් වහන්සේ එතකොට ඒ ගංගාවන් උපමා කරලා මේ වදාළ දේශනා රාසියක් අපි කතා කළේ. එහෙමයි. ඒ වගේම මේ ගංගා උපමා කරලා භාග්‍යතුන් තවත් අයරකින් මේ සතිපට්ඨානේ වැඩිම ගැන තෝරලා දෙනවා මේ ද්විතීයික ගංගා පේයාරි. ඒක හොඳයි. එහිදී බුදුරජාණන් වහන්සේ මේ අර නාමයන්ගින්ම වදාරන සූත්‍ර දේශන අන්තර්ගත වෙනවා. පළවෙනි දේශනාව ඉස්සල්ලා වගේම නම පාචීන නින්න සූත්‍රය පෙර දිගට නැමී තිබීම ගැන වදාළ දෙසුම. එහිදීත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි ගංගා නදී පෙරදිගට නැමී පෙරදිගට නැඹුරු වී පෙරදිගට බර වී ඇත්තේ යම්සේද? එමයි. එසේින්ම මහණෙනි මේ සතර සතිපට්ඨානේ දියුණු කරන්නා වූ සතර සතිපට්ඨානේ බහුල ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිබ්බාන නින්නෝ හෝති. නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බහර. නිවනට නැමිනවා නැමුණේ වේ. නිවනට නැඹුරු වූයේ වේ. නිවනට බර වූයේ වේ කියන. කලින් එක් විදිය. ඕ මහණෙනි කොහොමද භික්ෂුවක් ඒ විදිහට සතර සතිපට්ඨානේ වඩද්දී බහුලව ප්‍රගුණ කරද්දී නිවනට නැඹුරු නැමී සිටින්නේ නිවනට නැඹුරු වන්නේ නිවනට බර වෙන්නේ අන්න එතනදි තමයි මේ දේශනාව කලින් දේශනාවේ වෙනස් වෙන්නේ මහණෙනි මෙහිලා භික්ෂුව මේ කායානුපස්සනාව වඩන්නේ රාග විනය පරියෝසන සතර සතිපට්ඨානෙම වඩන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානෙම වඩන්නේ රාග විනේ පරියෝසන. ඒ කියන්නේ රාගයේ දුරු කිරීම අවසාන කොටගෙන. එහෙමයි සල්. කියන්නේ යාගේ මූලික ඉලක්කය තමයි රාගයේ වෙන ඉලක්කයක් නැහැ. රාගයේ දුරු කිරීම අවසාන ඉලක්කය. දෝෂ විනේ පරියෝසන. දේසේ දුරු කිරීම තමයි අවසාන ඉලක්කය. මෝහ විනේ පරියෝසන මෝහයේ දුරු කිරීම තමයි අවසාන ඉලක්කය. මෙන්න මේක මුල් කරගෙන තමයි සතර සතිපට්ඨානේ වඩන්නේ. මෙන්න මෙහෙම වඩද්දි තමයි අර ගංගා නදී පෙරදිගටම නැමිලා පෙරදිගටම නැඹුරු වෙලා පෙරදිගටම බර වෙලා යම්සේ ඇද්ද ඒ විදිහටම මේ සතර සතිපට්ඨානේ වඩන භික්ෂුව නිවනට නැඹුරු වෙලා නිවනට නැමිලා නිවනටම බර වූ කෙනෙක් වෙන්නේ. එහෙමයි සන්නස්. එතකොට අර ගඟ ගලනවා වගේ යා නිවන වෙතම යනවා කියන එකයි නැගෙනහිරට ගංගාවන් ගණනවා වගේ. එහෙමයි. ඒත් අපි කලින් ගංගා පෙයාලේදී කතා කළා එහුණ අපිට සමුද්‍රයට බර වුණා වගේ වඩනවා කියලා. දැන් මේකෙදිත් ඒ විදිහට ඕ දැන් ඒ විදිහට බුදුරජාන් වහන්සේ යමුනා නදිය මුල් කරගෙන අචිරවතී නදී සරබූමයි කියන ගංගා මුල් කරගෙන මේ කාරණාව පැහැදිලි කරලා එහෙමයි. සමුද්ද නින්න සූත්‍රයේදීත් පැහැදිලි කරනවා මේ ගංගා නදී සමුද්‍රයට නැමෙලා තියෙනවා. පෙරදිගට නැමිලා තියෙනවා වගේ පෙරදිග දිශාවට ගමන් කරමින් මුහුදට තමයි සමුද්‍රයට වැටෙන්නේ. සමුද්‍රයටම හැම වෙලාවෙම යොමු වෙන්නේ. මේ සමුද්‍රයට නැමී සමුද්‍රයට නැඹුරු වී සමුද්‍රයට බර වී ඇත්තේ යම්සේද? එසේින්ම මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්නා වූ ආර්ය මේ සතර සතිපට්ඨානේ. එහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මන් සතිය වූ මේ සතිපට්ඨානේ පුරුදු කරන්නා වූ බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිබ්බාන නින්නෝ හොද නිවනට නැමුණේ වේ. නිබ්බාන පෝන නිවනට නැඹුරු වූයේ. නිබ්බාන පබ්බහර නිවනට බර වූයේ වේ කිය. එහෙමයි. අන්න ඒකත් කොහොමද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුව
ඒ සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද? රාග විනය පරියෝසාන. රාගය දුරු කිරීම අවසානයේ කොටගෙන. දෝෂ විනය පරියෝසාන. ද්වේෂය දුරු කිරීම අවසානයේ කොටගෙන. ඒ කියන්නේ එයාගේ ඉලක්කය මේ රාග, ද්වේෂ, මෝහ දුරු කිරීමමයි. දුරු කිරීම අරමුණු. අන්න ඒ විදිහටයි පින්නස් ස්වාමීන් වහන්සේ ද්විතීය ගංගා පේයාලේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනා විස්තර කරන්නේ. ඒ කියන්නේ මේ භික්ෂුව සතර සතිපට්ඨානේ වැඩි යුත්තේ රාග, ද්වේෂ, මෝහ, රාග විනය පරියෝසාන, දෝෂ විනය පරියෝසාන, මෝහ විනය පරියෝසාන කියන රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම ඉලක්ක කොටගෙන වෙන වෙන ඉලක්ක මුල් වෙන්න පුළුවන් මේ කෙනෙකුට සතිපට්ඨානේ භාවනා කරද්දී. නිසා සමහරට මේ අසනීප රෝග පීඩා සුවපත් කරගන්න ඉලක්කයන් මුල් වෙන්න පුළුවන්. සමහරට ලාභ සත්කාර ලබා ගන්න ඉලක්කයන් මේ දේවල් මුල් කරගන්න නැතුව මේ රාග දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම කියන මේ ඉලක්කය මේක කෙලවර මේක අවසානයේ කොටගත්තොත් හරියට අර ගංගා, යමුනා, සරබූ, මහී, අචිරවතී කියන ගංගාවන් හරියට පෙරදිග දිශාවටම නැඹුරු වෙලා සමුද්‍රයටම නැඹුරු වෙලා ගලනවා වගේ ආ නිවනටම නැඹුරු වෙලා නිවනටම බර වෙලා මේ අමා මහ නිවන සාක්ෂාත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ ගංගා පෙයාල දෙකක් අපිට අහන්න ලැබුණා. ඒ තමයි මේ විවේක විරාග යුතුව සතිපට්ඨානයේ වැඩීම. ඒ වගේම රාග දේශ මොහ අවසන් කිරීම ඉලක්ක කරගෙන සතිපට්ඨානයේ වැඩීම. හරියට මේ ගංගාවන් නැගෙනහිරට ගලනවා වගේ සමුද්‍රය වෙත එදී යනවා වගේ නිවන කරා යන්නට සතිපට්ඨානය උපකාර වෙන බව ඒ දේශනාවලින් තේරුම් ගත්තේ. ඒ වගේම මේ ගංගා පෙයාල තවදුරටත් තියෙනවා තතිය තුන්වෙනි ගංගා පෙයාල වශයෙන්, චතුත්ථ ගංගාදී පෙයාල වශයෙන්. ඉතින් මේ තුන්වෙනි ගංගා උපමා කරගෙන භාගතුන් වහන්සේ එතනදිත් මේ සතර සතිපට්ඨානය කොයි අයුරින්ද ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙන්නේ? තති ගංගා පියාලේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ එහෙදිත් අර පෙර විදිහටම මේ කලින් වග්ගවල මේ වගේම ඒ නාමයෙන්ම පළවෙනි දේශනාව පාචිර නින්න සූත්‍රයේ වශයෙන් සඳහන් වෙන්නේ පෙර දිගට නැමී තිබීම ගැන පළවෙනි දෙසුම සඳහන් වෙන්නේ. එහෙදී බුදුරජාණන් වහන්සේ වදාන මහණනි ගංගා නදී පෙර දිගට නැමී පෙරදිගට නැඹුරු වී පෙරදිගට බර වී ඇත්තේ යම්සේද? එහෙමයි. එතකොට මේ හැම නදියක්ම ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී කියන මේ සෑම නදියක්ම පෙරදිගටයි ඉන්දියාවේ නැඹුරු වෙලා තියෙන්නේ. නැගෙනහිර පැත්තට. ওই පැත්තට මම හිතන්නේ ඉන්දියාවේ බෑවුම ඇත්තේ. අල්ලම ඇත්තේ නේ සානස. එතකොට ඒ විදිහට පෙරදිගටම නැඹුරු වෙලා පෙරදිගටම නැමිලා බර වෙලා ඇත්තේ යම්සේද? ඒ විදිහටම මහණෙනි මේ සතර සතිපට්ඨානේ දියුණු කරන්නා වූ සතර සතිපට්ඨානේ බහුලව ප්‍රගුණ කරන්නා වූ ඒකත් හරි වැදගත් නේද? දියුණු කරන්නා වූ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි, නිවනට නැඹුරු වූයේ වෙයි, නිවනට බර වූයේ වෙයි. කොහොම වඩද්දිද සතර සතිපට්ඨානේ භික්ෂුව නිවනට නැඹුරු වෙන්නේ, නිවනට නැමෙන්නේ, නිවනට බර වෙන්නේ? මෙහිලා භික්ෂුව අමතෝ ගධං අමෘතයට බැසගෙන අමත පරායන අමෘතේ පිහිට කරගෙන අමත පරියෝසානං අමෘතේ අවසානයේ කොටගෙන අමතෝ ගධං අමෘතයට බැසගෙන එයා අමෘතයට කියන්නේ නිවන කියන දෙයට එයා ඒකට මේ බැසගෙන කියන්නේ ඒක හිතින් වැළඳගෙන ඒ වගේ මේක පිහිට වශයෙන් ඒ කායන ජීවිතයේ පිහිට පිළිසරණ මේ නිර්වාණය තමයි ජීවිතේ දෙකම පිහිටයි පිළිසරණයි කියන පරායන පරායන කියන එකම විසඳුම මේ දුකින් පිරි ජීවිතයට කියන පිළිගැනීමට පත් වෙලා මේ සතර සතිපට්ඨානය වඩන. ඒ වගේම අමතෝ ගධං අමත පරායනං අමත පරියෝසානං අමෘතේ තමයි මගේ මේ නිවන් මගේ කෙළවර කියලා යා වෙන කිසිම දෙයක් නෙමෙයි අපේක්ෂා කරන්නේ යමා මහ නිවනමයි. මෙන්න මේක මුල් කරගෙන මෙයා සතර සතිපට්ඨානය වඩන්න වෙන කිසිවක් නෙමෙයි. මෙන්න මෙහෙම වඩද්දි තමයි එයා නිවනට මේ යොමු වෙන්නේ. නිවනට නැමි සිටින්නේ, නිවනට නැඹුරු කෙනෙක් වෙන්නේ, නිවනට බර වූ කෙනෙක් වෙන්නේ. මේ විදිහට
අමෘතයට බැසගෙන අමෘතයේ පිහිට කරගෙන අමෘතයේ අවසානයේ කොටගෙන කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙම පුරුදු වඩද්දි එහෙමයි අමතෝගද අමත පරායන අමත පරිෝසාන කියන වශයෙන් ඕ නිවනට බැසගෙන නිවන පිහිට කරගෙන නිවන අවසානය කරගෙන තමන්ගේ නිවන අවසාන දේ නිවන වශයෙන් අරගෙන වඩන සතිපට්ඨානෙ වඩද්දි තමයි ඒක තමයි එතනකොට තමයි එයා නිවනටම නැඹුරු තැනක් බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවලදී මේ විදිහට දේශනා මේකෙදි අන්තර්ගත වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ මේ තතිය ගංගාදිපේයාලේ පේයාලේදී සූත්‍ර දේශනා මේ විදිහට බොහෝමයක් අන්තර්ගත වෙනවා 12ක් සූත්‍ර දේශනා මේ විදිහට ගංගා යමුනා සරිබු චිරවති මහී ඊට පස්සේ මේ විදිහටම මේ ගංගා යමුනා සරබුහ මහි කියන ගංගා සමුද්‍රයට නැමිලා තියෙන යම්සේද එසේනම් භික්ෂුව මේ අමෘතයට බැසගෙන අමෘතය පිහිට කරගෙන අමෘතයේ අවසානයේ කොටගෙන මේ සතර සතිපට්ඨානය වඩනකොට නිවනට නැමිලා නිවනට බර වෙලා නිවනට නැඹුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊතර ගංගා පේයාලේ තුනක් මේ වෙනකොට අපි දැන් මේ අද දවසේ කතා කළා. මේ කියන්නේ ගංගාව ගලා බහිනවා නැගිනිර පැත්තට. ඒ වගේ සතර සතිපට්ඨානය වඩන කෙනා විවේකයෙන් යුතුව විරාගයෙන් නිරෝධයෙන් යුතුවත් සතිපට්ඨානය වඩද්දි නිවනට යන්නේ. ගංගාව ගලා බසිනවා මේ සමුද්‍රය කරා. ඒ වගේ විවේකයෙන් විරාගයෙන් යුතුව සතිපට්ඨානය වඩද්දි නිවන කරා යවෙන්නේ. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ රාග ద్వේස මෝහ අවසන් කිරීම මුල් කරගෙන මේ ධර්ම මාර්ගයේ සතර සතිපට්ඨානේ වඩනවා. ඒ වගේම නිවනට බැසගෙන නේද? අමත බැසගෙන අමත පරාය නිවන පිහිට කරගෙන. එහෙමත් පරිෝසාන. නිවන අවසන් කෙලවර කරගෙන. නිවනින් අවසන් වෙන විදිහට සතිපට්ඨානේ වඩනවා. ඒතර මේ ගංගා පේයාල තුනක මේ විදිහට සඳහන් වුණා. ඉතින් මේ ඒ වගේම අවසානේ හතරක් තියෙනවා. හතරවෙනි ගංගා පේයාලෙත් මේ ගංගාව මේ නැගිනහිරට ගලනවා වගේ සමුද්‍රයට ගලනවා වගේ මේ නිවන කරා යන අයුරු සතර සතිපට්ඨානේ වඩන කෙනා ඒ භාගතුනසේ තවදුරටත් තෝරනා විවිධ ව්‍යංජන වචන වලින් මේ අමාමහා නිවනට යන කෙනා ඒ කරගන්නේ කොහොමද කියන එක ස්වාමීන් වහන්සේ ඒ කොටසත් අපි මේ මොහොතේ සිහිපත් කරමු. එහිදී බුදුරජාණන් වහන්සේ පෙර පරිදිම පාචීන නින්න සූත්‍රය මුලින්ම දේශනා කරමින් වදාරනෝ මහන්නේ මේ ගංගා නදී පෙරදිග දිශාවට ඒ කියන්නේ නැගෙනහිර දිශාවට නැමී නැගෙනහිරට නැඹුරු වෙලා නැගෙනහිරට බර වෙලා ඇත්තේ යම්සේද ඒ වගේම මහන්නේ මේ සතර සතිපට්ඨානෙ දියුණු කරන්නා වූ සතර සතිපට්ඨානෙ බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙනවා නිවනට නැඹුරු වෙනවා නිවනට බර වුණා වෙනවා නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පෝරෝ නිබ්බාන පබ්බහරෝ නිවනට නැමුණා නිවනට නැඹුරු වුණා වෙනවා නිවනට බර වුණා වෙනවා කියන කොහොමද භික්ෂුව කොයි විදිහට සතිපට්ඨානේ වඩද්දිද නිවනට නැමෙන්නේ නිවනට නැඹුරු වුණා වෙන නිවනට බර වූ තැනක් වෙන්නේ එයා සතර සතිපට්ඨානේ වඩන්නේ මෙහිලා භික්ෂුව මෙයා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානේ වඩන්නේ නිබ්බාන නින්නෝ හෝති නිවනට නැමිලා නිබ්බාන පෝනෝ නිවනට නැඹුරු වෙලා නිබ්බාන පබ්බහර නිවනට බර වෙලා එහෙමයි සන්නස් නිවනට නැමිලයි මෙයා කායානුපස්සනා වඩන්නේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතිපට්ඨානේ වඩන්නේ නිවනට නැමිලා නිවනට නැඹුරු වෙලා නිවනටම බර වෙලා තමයි සතර සතිපට්ඨානේ වඩන්නේ අන්න එසේ වඩද්දී ආ නිවනටම නැමෙනවා කියනවා නිවනටම නැඹුරු වෙනවා කියනවා නිවනටම බර වූ තැනක් තිබ බවට පත් වෙනවා කියනවා හරියට මේ පෙරදිග දිශාවට මේ ගංගා නදිය නැඹුරු වෙලා පෙරදිග දිශාවටම නැමිලා බර වෙලා තියෙන යම්සේද ඒ විදිහටම කියනවා ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ මේ යමුණා ඒ වගේම අචිරවති සරබු මහි කියන ගංගා මුල් කරගෙන දේශනා කරන දේශනා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ ගංගා නදී සමුද්‍රය
නැමිලා තියෙන යම්සේද නැඹුරු වෙලා තියෙන යම්සේද බර වෙලා තියෙන යම්සේද ඒ වගේ මේ සතර සතිපට්ඨානේ භික්ෂුව වඩනකොට බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට නිවනට නැඹුරු වෙනවා නිවනට බර වෙනවා නිවනට නැමුණා වෙනවා කියලා දේශනා කරන කොහොම සතර සතිපට්ඨානේ වඩද්දිද නිවනට නැමෙන්නේ නිවනට බර වෙන්නේ නිවනට නැඹුරු වෙන්නේ ඒ භික්ෂුව කායානුපස්සනාව වඩන්නේ වේදනානුපස්සනාව වඩන්නේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා සතිපට්ඨානයන් වඩන්නේ නිබ්බාන් නින්නු නිවනට නැමිලා නිබ්බාන පෝණ නිවනට නැඹුරු වෙලා නිබ්බාන පබ්බහරු නිවනට බර වෙලානේ අන්න ඒ විදිහට වඩද්දී තමයි මෙයා නිවනටම නැඹුරු නිවනටම නැමිච්ච නිවනටම බර වූ කෙනෙක් බවට පත් වෙනවා එතකොට අපිට මේ දේශනාවලින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඉස්මතු කරන්න පෙන්වන ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ස්වාක්ඛාත ලෙසින් මේ ධර්මයේ වැඩිමින් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙන බවයි අපිට නැවත නැවත ඉස්මතු වෙන්නේ. හොඳමයි හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් සතර සතිපට්ඨානේ ගංගා පෙයාල ඒ කියන්නේ මේ ගංගාවන් උපමා කරගෙන ගංගා යමුනා අචිරවති සරබු මහී කියන මේ ගංගාවන් නැගිනෙන පැත්තට ගලා යන්නේ යම්සේද මහා සාගරය සමුද්‍රය වෙත ගලා යන්නේ යම්සේද අනේ අයුරින් සතර සතිපට්ඨානය පුහුණු කරන කෙනා අමා මහ නිවන කරා යන බව මේ හැම දේශනාවකින්ම අපි ඉතාම සරල ලෙස භාගිතුන් වහන්සේගේ ඒ දේශනා ඇසුරින් තේරුම් ගත්තා. ඉතින් ඒ නිසා ඒ කාන්තෙන් අමා මහ නිවන ලබා දෙන මේ උතුම් සතර සතිපට්ඨානය භාවනා තුළ පුරුදු පුහුණු වන්නට පින්වත් ස්වාමීන් වහන්සේ අපටත් ඒ වගේම ධර්මයේ ඇසු පින්වත්නි ඔබටත් මේ පින් උපකාර වේවා. ඉතින් මේ බුද්ධ ශාසනයක ඉතාම කලාතුරකින් පහළ වෙන බුද්ධ ශාසනයක අහන්න ලැබෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් කදාබස් කිරීමෙන් රැස් කළ පින දෙවියෝ දානුමෝදන් වෙත්වා. ඒ වගේම ඥාතීන්ටද ලැබේවා. මේගේ ඥාතීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ධර්ම දාණයට අනුග්‍රහ කරන හැම දෙනාටම මේ පින් ලැබේවා. සිළු දෙනාටම සුවසේ සොඳුරු නිවන් මඟ ගමන් කරන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ගංගාව මහ සාගරේ කරා යන්නාසෙයින් සතර සතිපට්ඨානයන් තුළින් අමා මහ නිවන කරා යන්නටම හැම දිනාටම මේ පින් හේතු වේවා වාසනා වේවා සාදු 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 සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නු භගවතෝ සාවක සංඝෝති